අයිබෝන්ගල පිළිගන්න ස්සල් ගෙ ටුරි චනල බන අංගිමල හැමෝම වාල දන්න මගේ චැනල්ලගේම වැඩිහරිය කතා කරන්න වාලත්ක කෝස සම්බන්ධ වීඩියෝස් ඒවගේ තයි ම බිස්න සයිඩිය සම්බන්ධ වීඩියෝස් තුයාලත්ක එකදි කරගෙන හරි අදමං වාලත්ක කතා කරන්නත් කෝසයක් ගැන ඒගැන ඔයාලගේ මේ කෝසෙක් කල්ල ඔයාලගේ ෘති සුසුකම් හදාගන්න පුළුවන් කෝස ගැනත මං වාලත්ක කතා කරන්න මොකද මේ ජෙනරේෂන් කියන්නේ ඔයාලගේ ජෙනරේෂන් එකේ ගොඩක් ළමයි ක්වොලිෆිකේෂන් පස්සේ දුවන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් මේ වගේ කට්ටියට ගොඩක් ගයිඩ් එකක් වෙනවා මේ වගේ කෝසස් මේ හඳුන්වා දෙනෙක් ගැන ගොඩක් ඔයාලට වැදගත් වෙනවා කියලා මම හිතනවා. හරි අපි අන්ගෙනම් බලන්න අද කෝස් එක මොකද්ද? අද පාඨමාලාවෙන් ඔයාලට තියෙන වැදගත්කම මොකද්ද කියලා වීඩියෝ එක යන ඉස්සෙල්ලා පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලා තාමත් ESL gadget tutorial channel subscribe කරලා නැත්තම් අනිවාර්යෙන් subscribe කරලා එතන යහපැත්තේ තියෙන notification bell එක click කරන්න. එතකොට මම වීඩියෝ එක දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. හරි අපි යන් එහෙනම් මොකද්ද මේ පාඨමාල? මේ පාඨමාලාවෙන් අපිට තියෙන වැදගත්කම මොකද්ද කියලා බලන්න. හරි අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ the diploma in library and information science කියන course එක ගැන. ඔයාලගේ මේ ඩිප්ලෝමා එකේ නම කිව්ව ගමන් ඔයාලට පොඩි අයිඩියාවක් එන්නදී මෙන්න මේ කෝස් එකක් ගැන තමයි මම මේ කතා කරන්න කියලා. ඔව් ඔයාලත් එක්ක මම අද කතා කරන්නේ මේ ලයිබ්‍රරි එක. ඒ කියන්නේ පුස්තකාලාධිපතිවරයෙක් වෙන්නේ කොහොමද? ඒ වගේම තමයි පුස්තකාලයකේ වැඩ කරන්න අවශ්‍ය ක්වොලිෆිකේෂන් එක හදා ගන්න තියෙන හොඳ ඩිප්ලෝමා එකක් ගැන තමයි මම ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මේ වගේ කෝසස් ගැන කතා වෙනවා ගොඩක් අදුයි. මොකද මේ කෝසස් සම්පූර්ණයෙන්ම සිදු කරන්නේ රජයේ විසින්. ඉතින් මේ කෝසස් ගැන ගොඩක් ඔයාලගේ ඔයාලා YouTube එකේවත් දැකලා නැතුව ඇති. ඒ කියන්නේ ඇඩ්වර්ටයිස්මන්ට් යනවත් ගොඩක් අඩුයි. ඒ වගේම තමයි YouTube එකෙත් ගොඩක් අඩුයි මේ කෝසස් ගැන කතා කරනවා. ඉතින් අපි බලමු ද ඩිප්ලෝමා ඉන් ලයිබ්‍රරි ඇන් ඉන්ෆෝමේෂන් සයන්ස් කියන ඩිප්ලෝමා කෝස් එක කරන්න අපිට අවශ්‍ය ක්වොලිෆිකේෂන්ස් මොනවද? මේකේ තියෙන වැදගත්කම මොකද්ද කියලා. ඉතින් කෝස් එකේ නම කිව්ව ගමන්ම ඔයාලට තේරෙනවා ඇති මේ කෝස් එකේ වැදගත්කම. ඉතින් මේ කෝස් එකක් කළා ඔයාලට පුස්තකාලාධිපතිවරයෙක් වගේ වෙන්න බලාපොරොත්තු වෙන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් නම් ඔයාලට ගොඩක්ම මේ කෝස් එක වැදගත් වෙනවා. ඔයාලා දන්නවා ඇති රජයේ ඒ වගේම තමයි පළාතකට වෙන් වෙච්ච වෙනම පුස්තකාලයක් තියෙනවා. ඒ වගේම තමයි පාසල් ඒ වගේ ගත්තොත් එමේ ගොඩක් වෙන් කළා කැටගරි කළා මේ පුස්තකාල වගේ දේවල් බෙදලා තියෙනවා. ඉතින් මේවට අදාළ එක පුස්තකාලාධිපතිවරයෙක් ඉන්නවා. ඉතින් මේක සිදු කරගෙන යන්න මෙයාලට වෙනම ක්වොලිෆිකේෂන් එකක් සපුරා ගන්න ඕනි. අන්නේ ක්වොලිෆිකේෂන් එක සපුරා ගන්න තමයි මේ ඩිප්ලෝමා එක තියෙන්නේ. මේක සම්බන්ධව වෙබ්සයිට් එකක් තියෙනවා. මේ වෙබ්සයිට් එකේ ඩීටේල්ස් තමයි මෙතන ඔයාලට පෙන්නුම් කරන්නේ. හරි. ඉතින් මේ කෝස් එක සම්පූර්ණයෙන් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විසින්. මෙයාලා තමයි මේ කෝස් එකේ මේ ඩිප්ලෝමා එක ඔයාලට හඳුන්වා දීලා ඔයාලව ගයිඩ් කරලා ඔයාලට මේ සම්පූර්ණයෙන් මේ කෝස් එක සිදු කරගෙන යන්නේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විසින්. ඉතින් මේකට ඔයාලට අවශ්‍ය ක්වොලිෆිකේෂන්ස් කිව්වොත් එමේ ඔයාලා උසස් පෙළ ඕන අංශකින් ඔයාලා මැත්ස් වෙන්න පුළුවන්, කොමර්ස් වෙන්න පුළුවන්, සයන්ස්, ආර්ට්, ටෙක් මේ ඕනිම ස්ට්‍රීම් එකකින් ඔයාලා කරලා තියෙනවා නම් ඔයාලට පළවෙනි පාර ඔයාලා කරන සබ්ජෙක්ට් තුනටම පාසස් තුනක් තියෙනවා නම් ඔයාලට මේ කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා ඕ ලෙවල් දෙවෙනි පාරට නොඅඩු. ඒ කියන්නේ ඔයාලා ෆස්ට් ට්‍රයි කරන්න කරලා සෙකන්ඩ් සැකල බෑ, තර්ඩ් සැකල තියෙන බෑ ඕ ලෙවල්. පළවෙනි පාර හරි දෙවෙනි පාරෙන් හරි ඔයාලා ඉංග්‍රීසි, මැත්ස් ඒ දෙක ඇතුළුව සම්පූර්ණයෙන් සබ්ජෙක්ට් හයක් පාසස් තියෙනවා නම් ඔයාලට මේ කෝස් එකට ඇප්ලයි කරන්න පුළුවන්. මං හිතනවා ඔයාලට සුදුසුකම් පිළිබඳ අයිඩියාවක් එන්නේ නැති කියලා. ඒ වගේම තමයි, ඒ කියන්නේ මේ දෙක නැත්නම් ඔයාලට මෙන්න මේ සුදුසුකමත් හරි ඔයාලට අවුරුදු 3ක වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනි. මේ ජොබ් එකට රිලේට් වෙන, ඒ කියන්නේ ඔයාලා මේ ජොබ් එකට රිලේට් වෙන වර්ක් එක්ස්පීරියන්ස් එකක් අවුරුදු 3ට නොවැඩුව තියෙනවා නම් ඔයාලට මේ කෝස් එක, ඒ කියන්නේ මේ කෝස් එකට මේ පාඨමාලාවට ඔයාලට ඇප්ලයි කරන්න පුළුවන්. හරි. මං හිතනවා ඇද්දි ඔයාලට අයිඩියාවක් එන්නේ නැති ක්වොලිෆිකේෂන්ස් ගැන. ඊළඟට අපි බලමු මේ පාඨමාලාව පවත්වන්නේ කොහෙද කියලා. ඉතින් මේ පාඨමාලාව පවත්වන්නේ ශ්‍රී ලංකා පුස්තකාල සංගමයේ විසින් තමයි. මං ඉස්සෙල්ලා කිව්වා වගේ පවත්වන්නේ මේක පවත්වන්න තියෙනවා කොළඹ, ගාල්ල, මහනුවර සහ යාපනය කියන දිස්ත්‍රික් වල තියෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ දිස්ත්‍රික් වල තමයි මේක තියෙන. ඉතින් මේවට සම්බන්ධ වෙලා ඔයාලට මේ කෝස් එක හදාගෙන යන්න පුළුවන්. ඊළඟට ඔයාලට මේ කෝස් එක හදාගෙන තියෙන භාෂාව ඔයාලට සිංහල සහ දෙමළ කියන භාෂාවන් දෙකෙන්ම මේ පාඨමාලාව ඔයාලට හදාගෙන යන්න පුළුවන්. රයිට්. මම හිතන ඒක ගැනත් ඔයාලට අයිඩියාවක් එන්නේ නැති කියලා. ඊළඟට අපි බලමු ඔයගොල්ලෝ මේකේ තියෙන වැදගත්ම පාට් එක මේකට කීයක් යනවද? මේකට කොස්ට් එක කීයක් යනවද කියලා. සම්පූර්ණයෙන් ඔයාලට මේ කොස්ට් එකට රුපියල් 19,500ක් වගේ මුදලක් තමයි යන්නේ මේ කෝස් එකට. මෙතනින් එහාට මේගොල්ලෝ කියලා නැහැ. කියන්නේ එක්සෑම් ෆීස්, රෙජිස්ටර් ෆීස් ඒ වගේ දේවල් සඳහන් කරලා නැහැ මෙයාලා. ඒවටත් මුදලක් යනවත් දන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය රුපියල් 19,500කට මේ කෝස් එක ඔයාලට සිදු කරගෙන යන්න පුළුවන්.
හරි ඊළඟට මේගොල්ලෝගේ ආයුධම් පත්‍ර සිදු කරනකොට ඔයාලට ආයුධම් පත්‍රයක් සිදු කරන්න රුපියල් 500ක් යනවා හරි එතකොට අතන 19500යි මෙතන 500 රුපියල් 20000ක් යනවා හරි මට ඒක කියන්න වතුනා එතකොට සම්පූර්ණයෙන් දැනට ඔයාලට කොස්ට් එක රුපියල් 20000ක් විතර මුදලක් මේ කෝස් එකට යනවා ඉතින් ආයුධම් පත්‍රයට රුපියල් 500ක් ඔයාලා ගෙවලා ඔයාලා මේක මේගොල්ලෝගේ account number එකත් මම දාලා තියන්නේ ඒ කියන්නේ ඔයගොල්ලෝ මේගොල්ලෝ website එකෙන් දාලා තියන්නම් website එකට ගිහිල්ලා මෙයාලගේ account numbers same details ගන්න පුළුවන් BOC account එකක් තමයි තියෙන්නේ ඉතින් BOC එකට ඔයාලට මේගොල්ලෝගේ account එකට මේ ගාන deposit කරලා රුපියල් 500ක register fee එකක් ඔයාලට ගෙවන්න තමයි තියෙන්නේ ඉතින් මෙහෙම තමයි ඔයාලට මේ course එකට register වෙන්න තියෙන්නේ ඊට පස්සේ මෙයාලා call කරනවා ඔයගොල්ලන්ට දවසක් කියනවා මේගොල්ලෝ dates මේගොල්ලෝගේ website එකේ දාලා දිනවා ඇත්තටම ඉතින් ඒ දවසට ඔයාලට මේගොල්ලෝ classes වලට සම්බන්ධ වෙලා මේ පාඨමාලාව ඔයාලට සම්පූර්ණයෙන් ඉවර කරගෙන යන්න පුළුවන් ඉතින් ඔයාලට ගොඩක් වැදගත් වෙනවා මේ වගේ job field එකට යන්න ඉන්න නම් කෙනෙක් හරි මල්ලි කෙනෙක් නම් මේ වගේ පාඨමාලා නැත්තර මේ වගේ පාඨමාලා මේ YouTube ඒ වගේම තමයි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යන්නේ ති පාඨමාලාවන් තමයි ගොඩක් කට්ටිය මේ වගේ දේවල් දෙගෙන දන්නේ නැහැ ඉතින් මං හිතනවා ඔයාලට ලොකු ಐඩියා එකක් ඉන්නේ නැති මේ ගැන ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් ඉන්ට්‍රස්ට් එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට ඇත්තටම ලොකු උදව්වක් වෙන්නේ නැති කියලා මං හිතනවා මේ කෝස් එක ගැන මේ කෝස් එකේ කන්ටැක්ට් නම්බර්ස් වගේ දේවල් මං ඩිස්ක්‍රිප්ෂන් එකේ පල්ලෙය දාලා තියන්නම් එයාලට කතා කරලා මේක සම්බන්ධව වැඩිදුර විස්තර ඔයාලට ලබා ගන්න පුළුවන් හරි මං හිතනවා නම් ඔයාලට ಐඩියාක් එන්නේ නැති මේ කෝස් එක ගැන මේ කෝස් එක කොහොමද කරන්නේ මේ කෝස් එක පවත්වන්නේ මොකක් විසින්ද ඒ වගේම තමයි මේ කෝස් එක ගැන කෝස්ට් එක ගැන ಐඩියාක් එන්නේ නැති එහෙම ಐඩියාක් ආව නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න ඒ වගේම තමයි තවත් ඔයාලගේ යාළුවෝ ඇති මේ වගේ කෝසස් කරන්න ಐඩියායින් ඉන්න එයාලට බලන්නත් වීඩියෝ ෂෙයා කරන්න ඒ වගේම තමයි අපේ ESL gadget FB page එක තියෙනවා Instagram page එක තියෙනවා follow කරන්න අපි අනිවාර්යෙන් ඒ වගේම තමයි Telegram group එකේ link එකක් දාලා තියන්න ඒකට join වෙන්න ඒ වගේම තමයි අමතක කරන්න එපා ESL gadget YouTube channel subscribe කරලා එතන එහා පැත්තේ notification bell එක click කරන්න එතකොට මම video එකක් දැම්ම ගමන් ඔයාලට ගෙන්න ගන්න පුළුවන් හරි නංගල මල්ල අපි එහෙනම් තවත් මේ වගේ අලුත් video එකකින් හම්බෙමු අලුත් courses සම්බන්ධ video එකකින් හම්බෙමු එතන ඔයාලට සුබම සුබ දවසක්